දෙසිය පනා මිනිස් ධාතන විතරක් නෙමෙයි පියතුමනි, ලක්ෂ 25ක චරිත ධාතනය කරලා තියමු. අපිට දුන්න අම්බුව, අපිට දෙමළු ගෞරවය, අපි ගැන තිබෙන දැඩි විශ්වාසය සම්පූර්ණ කඩකට දාලා අපි මෙරි මෙන් උපදිනවා. මුංගේ අරමුණ ඉස්ලාමයට පහර දීමකට අවබෝධ කරගන්න ඕන. ඉස්ලාමයට පහර දීම, ඉස්ලාමයට දෙන නම්බුව නැති කිරීම. පල්ලිවල කඩු, පල්ලිවල කඩු. ඔය ත්‍රස්ත සමාජිකයින්ගේ වැඩ. ඒකට අවබෝධ කරගන්න බෞද්ධ සහෝදරවරුනි, මගේ සහෝදර බෞද්ධ ජනතාවනි, පල්ලිවල කඩු. අපි ගබඩාවද පල්ලිය. ඔය ත්‍රස්ත සමාජිකයින්ගේ වැඩ. ගෙනල්ල හංගල දීලා නම් අල්ලල දුන්නා. දැන් පල්ලියත් එක්ක තිබුණ නම්මුවත් නැති වුණා. පල්ලියට ඉංගන්නත් බය. මේ ත්‍රස්ත සමාජිකයින් කරපු වැඩ උම්මයි කියලා තියෙනවා. උම්මයි වෙන්නල දුන්නේ. නබිතුමා හෙලා දැක්කා ආයුධ පල්ලියසට ගේම සම්පූර්ණයෙන්ම තහනම්. මේ ත්‍රස්තය ගැන අපි පැහැදිලි කරලා දුන්නා. පුද්ගලික වශයෙන් මම ආගමික උපදේශකේ ඉතමු ජනාධිපති උපදේශක මම අපි පැහැදිලි කරලා දුන්න මොන්නේද? මේ සසරාන් තස්සවාදී කියන එක මුලින්ම කිව්වේ මම. ජර්මේ තුලම ලියලා දුන්නා ලිඛිතව. ලිඛිතව ලියලා දුන්නා නම ගම වාසගමත් එක්ක. මුත් තස්සවාදී වහම බෝ කොටු කරන්න. නිමල් වාදිෂ්ඨ මාත්මයා. නිමල් වාදිෂ්ඨ මාත්මයා. චන්ද්‍ර නිමල් වාදිෂ්ඨ මාත්මයා. පොරේදී තස්ස විමර්ශනම් කිය නියයි. පුද්ගලික වශයෙන් මම පැය හතරක දේශනාවක්. පැය හතරක් ඉල්ල කතා කරලා මුංගෙන පැහැදිලි කරනවා. මුංගෙ අරමුණු ගැන පැහැදිලි කරනවා. ගත්තේ නැහැ කමකටවත්. කමකටවත් ගත්තේ නැහැ. කුපුරකම් හිටියා. පහර දෙන්න. පහර දෙන්න. මේක තනි කර දැන් දේශපාලනය. තටවබෝධ කරගන්න. අන්තිමට බෝම්බේ පිපිරන 21 වෙනිදා. 21 වෙනි තමයි පියතුමනි බෝම්බ පිපුරුනේ. අපි මාර්තු 18 ගිහිල්ලා කිව්වා ලස්ස විමර්ශනාංශ. එතකොට වගකීම් කතා කරා. ප්‍රභූරුන් ඉන්නේ වගකීම් කතා කරා. මම සමස්ත ලංකා ඉස්ලාමීය උපදේශකම සත්‍ය කරුණු මිසක් අසත්‍ය කරුණු කවදාවත් කතා කරන්නේ. එතකොට ගිහිල්ලා කිව්වා සර් ලොකු විනාශයක් කරන්න යන්නේ. ලොකු බිබිරිමක් කරන්න යන්නේ. ලොකු ලේවිලක් කරන්න යන රට උන්ව කොටු කරන්න කරුණාකරලා නමගම වාසගම කොයිද හිටියෝ ගැන්ට්‍රස් දුප්‍රස් ඔක්කොම දුන්නා. කලේනේ කරලා තිබුණා නම් මේ වගේ හානියක් වෙන්නේ නැහැ. මෙච්චර බඩුදු වෙන්නේ නැහැ අපේ සහජීවී මනාව.